අගලවත්තකැකුලන්දල පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාධ්‍යති හොමිම සමග එම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලන අධිකාරී අද දහවල් තීරණය කරයි. හොරණ පිහිටි බොඩ්ලයින් කර්මාන්ත ශාලාවේ සේවකයන් 34 දිනකට පසුගියදා කොවිඩ් ආසාධ්‍යනි වී ඇති බවත් මේ වන විට එහි මුළු කොවිඩ් රෝගීන් ගණන 57ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම නිසා අගලවත්ත පිඹුර හා කැකුලන්දල යන ප්‍රදේශවල පිහිටා ඇති එම ආයතනයේ අනුශාඛාවන්වල සේවකයන් 50 දෙනෙකු ආම්බුලස තෝරාගෙන PCR පරීක්ෂණ 50ක් සිදු කළ බවත් එම් පරීක්ෂණ වාර්තා අද දහවල් ලැබුණු බවත් එම් වාර්තා මගින් අගලවත්ත කැකුලන්දල පිහිටි බොඩ්ලයින් 3 ආයතනයේ සේවය කරන සේවිකාවක් හා එම ආයතනයේ සුළු සේවකයන් දෙදෙනෙක්ද කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්තාව බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දමින්ද සේනානායක මහතා පැවසීය. මෙලෙස වාර්තා වූ ආසාධිතින් අතර එක් තරුණියක් වැලිපැන ප්‍රදේශයේද අනෙක් දෙදෙනා කර්මාන්තශාලාවේ පිරිසුදු කිරීමවල නිරත වන අගලවත්ත බමරගෙදර ප්‍රදේශයේ එක්කාන්තාවක් හා අනෙක් පුද්ගලයා බදුරුලිය කපුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. මීට පෙර අගලවත්තෙන් හමු ආසාධිතින්ගේ ආශ්‍රිතයන්ගේ ඊයේ දින කළ PCR පරීක්ෂණ තුළින් දා පිළිකොට පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්තා වීමත් සමග මෙතෙක් අගලවත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාධිතයන් 19ක් දක්වා ඉහළ ගොස් ඇත. මතුගම ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් ආසාධිතයන් 59 දෙනෙකු වාර්තා වී ඇති අතර වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු මේ වනට වාර්තා වී ඇත. තවද බදුරුලිය ප්‍රදේශයේ කොවිඩ් ආසාධිතයන් 9 දෙනෙකු මේ වනට වාර්තා වී ඇත. ඊයේ දින අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයිති ප්‍රදේශයේ රෝගීන් 5 දෙනෙකු අපිට කොවිඩ් 19 වෛරසයේ ආසාධිත බවට දැනට PCR පරීක්ෂණ මගින් තහවුරු වෙලා තිනු ඔවුන්ගෙන් දෙදෙනෙකු මීට පෙර වාර්තා වූ රෝගියෙකුගේ ආසිතයන් දෙදෙනෙක් ඒ වගේම ඉතිරි රෝගීන් 3 දෙනා ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සේවය කරන සේවක මහත්ම මහත්මීන් 3 දෙනෙක් ඔවුන් අහඹු ලෙස සාම්පල් ගැනීමේදී කොවිඩ් 19 වෛරස් සඳහා ආසාදිත බව හෙළි වී තිබෙනවා අද දින නැවතත් එම රෝගාවේක්ෂණ කටයුතු වල කාටියුතු තීව්‍ර කිරීමක් වශයෙන් අපි මේ අවස්ථාවේදී ඇඟලුම් කල් හා සිට සේවක මහත්ම මහත්මීන්ගේ PCR පරීක්ෂණ අද දින නැවත 200ක් සිදු කෙරෙමින් දැන් පවතිනවා. ඒ වගේම අපි හෙට දිනේත් එම කර්මාන්ත ශාලා ආසිත අහඹු පරීක්ෂණ සහ රෝගීන්ගේ ආසිතයන් අදාළ කරගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි රෝගාවේක්ෂණ කටයුතු තවදුරටත් පුළුල් සහ තීව්‍ර කිරීමට බලාපොරොත්තු වෙනවා එම PCR පරීක්ෂණවල ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් පසුව. ඒ වගේම අදාළ කර්මාන්ත ශාලාවේ ඉහළ කළමනාකාරීත්වය තමන් විසින්ම ස්වේච්ඡාවෙන් තීරණය කළ තියෙනවා දැනට එම කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු තාවකාලික නැවැත්වීමටත් අවශ්‍ය සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ උපදේශ මාර්ගෝපදේශ අනුව අදාළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලත් විශ්ලේෂණය කිරීමෙන් පසු ඉදිරි වැඩ කටයුතු ඉදින් නොබෝ දිනකින් ආරක්ෂිත උපාය මාර්ග ක්‍රම භාවිත කරමින් නැවත ආරම්භ කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙන බව පැවසුවා. ඒ වගේම මෙම කාර්ය සඳහා ප්‍රදේශයේ මහ ජනතාව ඒ වගේම එම කර්මාන්ත ශාලාවල සේවක මහත්ම මහත්මීන් සහ ඊළ කළමනාකාරීත්වය අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය ඒ වගේම අපේ කල්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඒ වගේම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඒ වගේම අපේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යතුමිය ඒ වගේම අපේ ප්‍රාදේශීය වසංගත විශේෂඥ වෛද්‍යතුමා ඇතුළු සැමගේ උපදෙස් පරිදි ඉතාමත් සහයෝගයෙන් අපිත් එක්ක වැඩ කටයුතු කරා. අපි බලාපොරොත්තු වෙනවා මෙම රෝගාවේක්ෂණ කටයුතු මගින් අගලවත්ත ප්‍රදේශයේ තවදුරටත් මෙම රෝගය පැතිරීම අපිට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මීට පෙර අවස්ථාවලදී අපි කටයුතු කරපු ආකාරයෙන්.